සෝතාපන්න නැති නිසා කොච්චර ආගත්ත දෙයින් එහෙම බැලුවත් ඒ බලන කෙනත් එක්කෙනෙක් තමයි කියලා තේරෙනවා. ඒ කියන්නේ ඒ කෙනා නැතුව බලන ක්‍රමය මේ තාම අහුවෙලා නැහැ. ඒක අහුවෙන්න නම් අර සම්මාදිට්ඨිය එන්න ඕනේ. සම්මාදිට්ඨිය හාවොත් විතරයි ඒක තේරෙන්නේ. ඒ කියපු එක හරියටම හරි පාසකනවා. ඒසිය හරි. හැබැයි මම ඒකට එකඟ නැහැ. ඇයි? ඒසිය හේමම තිබුණම එතනින් එහාට යන්නේ. ඒක නිවැරදි සිය වුණාට මේ දක්වා එන්න මේ අවබෝධයට එන්න ඒක නිවැරදි. හැබැයි මෙතනින් එහාට යන්න නම් මේක වෙනස් කරන්න ඕනේ. දැන් බලන්න පස්සමත අලුත් සියයක් මම උගන්වනවා. කොහොමද කිව්ව? මෙච්චර කාලෙ මේක අණු වලින් දැක්කා. කෝප්පයක් වශයෙන් දැක්කා. මේකේ වතුර තියෙනවා. වතුර බොන්න පුළුවන්. මේක මේ ප්‍රයෝජනවත් උපකරණයක් වශයෙන් දැක්කා. දැන් එහෙම දකින්නේ නැහැ. මම කෝප්පේ දකින්නේ නැහැ. කෝප්පේ මට පේනවා. මම හැව්වා නෙමෙයි. මට හැයෙනවා. මම ගත්ත නෙමෙයි මට දෙනවා. මෙන්න මේ විදිහට අර මම කියන සංකල්පයෙන් නිදහස් වෙලා අරගෙන දෙනවම කරනවා. දැන් මෙච්චර කාලයක් මම හිටියා. ඔව්. මම හිටියා. කෝපේ මම දැක්කනේ සුදු පාට එක. සුදු පාට කෝපය මට පෙනුණා. පෙනුණා කියනකොට බාහිරෙන් ආවා මිසක් මෙහෙන් ගිහිල්ලා නැ මෙහෙන් ගියොත් තමයි මම හැදෙන්නේ. මම කියන කෙනාව තුනී කරනවා. තුනී කරනවා. එයාගේ බලය අඩු කරනවා. බාහිර දෙයට බලය වැඩි කරනවා. මේ වටිනාකම අඩු කරලා පිට වටිනාකම් වැඩි කරනවා. පිට වටිනාකම් වැඩි වුණාට ප්‍රශ්නයක් නැහැ. එතන නෙමෙයිනේ මම ඉන්නේ. මෙතන ඉන්නේ. එතකොට මෙතන බලය අඩු වෙනවයි කියලා කියන්නේ මමත් එක්ක ක්‍රමානුකූලව යට යනවා. පල්ලයටම ගියා කියන්නේ එයා නිරෝධගාමිනී. දැන් මම පාන් කෑල්ලක් මට හම්බ වුණාද දේදානෙට. ඇත්තටම මම පාන් වලඳුවේ නැහැ. එහෙම කිව්වම කටිනුන ම වලඳන එක දැක්ක නාඳුරු බොරුනි කියන්නේ. උන්වහන්සේ ගොඩාක් ගුණයි කියලා අපි හිතනවා මේ උන්වහන්සේ මේ කට හරින නෑ. පාන් මම වැළඳුනේ. පාන් මට වැළඳුණා. පාන් මට වැළඳුණා. ඇත්ත ඒකනේ. පුද්ගලික සත්‍යයක් නැත්තම් කවුද කෑවේ? කෑවේ නෑ. කැවුණා. බිව්ව නෑ. පෙවුණා. ගත්තේ නෑ. ගැනුණා. දැන් එහෙම හැදුවාම දැන් උපාසක මට ආ ඉපදෙන්න පුළුවන්ද? යට ඉපදෙන්න බෑ. යට උප්පත්තියක් හදන්නේ කොහොමද? ගෞතම බුදුහාමුදුරුවෝ හිටියත් උප්පත්තියක් හදන්න බෑ. උන්වහන්සේ කියන සාරිපුත්ත මේ කට්ටියට උප්පත්තිය හදන්න බෑ. ඇයි? ඒගොල්ලෝ යන ක්‍රමවේදේ මේ බොහොම ඉක්මනට පිළිනිවන ක්‍රමවේදයක්. ඒගොල්ලන්ව නවත්තන්න බෑ. අර මම නැතුව ලෝකේ ඇසකන දිවනාසය සමසිතෙන් ගනුදෙනු කරුවාම පාරේ මම යනවා මගේ සීයාගේ සුලංගිල්ල තමයි මට දෙන්නේ අල්ලගන්න. ඇයි මම පොඩිනේ අවුරුදු 4ක් මම යනවා. සියමාව එක්කගෙන යනකොට ගෑනුව කෙනෙක් එනවා. එයා ටිකක් අර ටවුම් බද එක්කෙනෙක් යා. ටිකක් ඒ ඇඳුම් පිළිවෙල නැහැ. ඒ කොටක භාගය ඇඳුම් ඇඳගෙන ඉතින් ලොකු උස සරප්පු දෙයක් දාගෙන යනවා. යාට අපහසෙන් යන්නේ. ඒ අපිට තේරෙන්නේ අපහසෙන් යන්නේ. නමුත් එයා හිතන ගොඩාක් ලස්සනට එයා ඒ ගමන යනවා කියලා. සිය මාදියයි මිනිස්සුර බලන පුතා මොනවද හිතෙන්නේ? අර යදිය බලනකොට. ඒක 100ට මොනවද හිතෙන්නේ? එයා කපිලිවෙලයි කියලා හිතෙනව නේද? ඒක මොනවද තව හිතෙන්නේ 100ට? තියක යා මිනිස්සු අර නිකන් පාර යන අහිංසක මිනිස්සුගේ රාගෙ නිකන් අවුස්සනවා වාගේ පුතා. යා මිනිස්සුන්ට සමාජයට අකටයුත්තක් කරනවා වාගේ. ඒක තව මොනවද හිතෙන්නේ? ඒ දෙමව්පිය හරියට යට උපදෙස් දීලා නැහැ කියලා හිතෙනවා පුතාට. පුතාට මොනවද හිතෙන්නේ? මං කිව්ව 100 පොඩි කාලේ දීපු හඳුන් ඇඳුම් වලට යා ආස නිසා යා තාම ඒක විසි කරන්නත් තාමත් ඒක අඳිනවා. ඒ ඇඳුම් වලට යා ආසයි කියලා. නවත්තල මාදිය බලලා හරියටම හරි පුතේ ඒක තමයි මටයි වැරදුනේ. 100ට තේරුණා පොඩි එකාට පේන දේ මට පේන්නේ. මං කිව්ව පොඩි කාලේ අරන් දීපු ඇඳුම් වලට හරි ආසයි. යා තාම ඒක අත්හරින්න නැතුව තාම ඒක අඳිනවා 100. ඒ හරි ආසයි ඇඳුම් වලට. බලන්න කොච්චර සරලද කියලා. ඒ මර සම්මාවෙන් තමයි ඒක නිරෝධ කරන්න ඕනේ. අපි කරන්නේ කකුල තුවාල කරලා ඔළුව පළලා බේත් දානවා. ඔළුව පැලුනොත් බේත් දානවා. නැත්තම් බේත් දාන්නේ නැහැ. රාගේ වශයෙන් අරගෙන නිරෝධ කරන්න කමටන් වඩන. ඒක ඔළුව පළලා බේත් දානවා වගේ. රාගය පවතිනවා. ප්‍රශ්නයක් උනදාට ඒක මගේ නිවනට බාධාවක් උනදාට බේත් දානවා. එතකම් බේත් දාන්නේ නැයි? එතකම් ඒක ප්‍රශ්න නෙමෙයි ඔළුව පැලිලා නැහැ. ගල් තින පොළු තින වැදුන්නේ නැහැ. ඒ නිසා බෙටඩින් අවශ්‍ය නැහැ. බැරි වෙලාවත් ඉස්සලා ගිල වැටිලා පැලුනොත් එදාට බේත් ටිකක් දාගන්න. හැම තැනම බඩු තියෙනවා. එකකට මං આવුන්නේ නැහැ. එන ලෝභේ නිරෝධ කරන්න ඕනේද නැහැ. ෂෝරූම් වල බඩු එල්ලෙනවා මම සල්ලි දීලා ගන්න නැත්තම් මම මොකටද අලෝභයක් මං වඩන්නේ. හැබැයි දකින්න අනේ මේස කමිසෙත් හොඳයි අනේ මේස රොප්පු දෙක නම් වටිනවා. ජෝඩු පාත් තියන නෑ මේක තරම් තියන දැන් දකින්න ඔක්කොම ගන්න එතන. එහෙනම් එයාට බෙත් දාන්න ඕනේ. එතන ප්‍රශ්නයක් තියෙනවා. ඉස්සෙල්ලාම උපාසක මාත්‍ය උත්තරේ නෙමෙයි දෙන්න ඕනේ. ප්‍රශ්නේ මොකද්ද කියලා අපි ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ.
අල්ලපු ගෙදර මිනිස්සු දිහා දකින්නකොට රාගය හැදෙනවා නම් එයාට විරාගේ කමටහන ඕනේ, බ්‍රහ්මචර්යාව එයාට පුරුදු කරන්න ඕනේ. තමන්ගේ භාර්යාවට තමන්ගේ ස්වාමි පුරුෂයාට රාගය හැදෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. ඇයි කාම සුමිච්ඡාචාර සීලයට අනුව ඒක නිවැරදි. දරුවෝ 20ක් ඇදුවත් බුදුහාඳුරු සාදු කියන එක ප්‍රශ්නයක් නෙමෙයි කියලා කියනවා. එතන බේත් අවශ්‍ය නැහැ. අල්ලපු ගෙදර මිනිස්සයා නිතරම දකින්නකොට ඒ සිතිවිලෙනවා නම් එයාට අනිවාර්යෙන් වාඩි කරලා කමටහන දෙන්න ඕනේ. අනාගතේ ප්‍රශ්න වෙන්න පුළුවන්. මගේ දරුවා කියන තැන 100ෙන් අනිත් පැත්තට ගානවනම් මම දරුවාගේ. දරුවානේ කියන්නේ මේ මගේ අප්පච්චි, මේ මගේ අම්මා. මගේ අප්පච්චි මට ආදරේ, මගේ අප්පච්චි වැඩ කරනවා, අම්බ කරනවා, අප්පච්චිට බයිසිකලයක් තියෙනවා. එහයි ඒක කියන්නේ. අපිට අවබෝධය තියෙන නිසා අපි කියන්නේ. කවුද මේ පුතාගේ තාත්තා? අපිනේ. තාත්තා අපි කියලා කියනකොට අපි කියන්නේ තාත්තලා ගොඩාක්. නමුත් අපි නිතරම අර බහුවචයි අම්මත් සම්බන්ධ කරලා අපි කියන්නේ. මෙයාගේ අයිතිකාරය අපි. අපි කිව්වේ මේ ඉන්නේ අනිත් එක්කෙනා. අපි නිතරම එයා පිළිබඳව දරන්නේ පරාර්ථකාමීත්වය. එයා පිළිබඳ නිතරම බහුවචනයකින් තමයි අපි අර්ථය දෙන්නේ. පුද්ගලිකව දෙන්න මගේ කියලා මම කියන්නේ. ඇයි මම දන්නවා මේ මෙක්කෙනෙක් නැහැ. අවබෝධෙන් අපි කියන. නමුත් එයා කියනවා මගේ තාත්තා. එයා කෙලින්ම අයිතිය දෙනවා. එහෙනම් මගේ දරුවා නෙමෙයි. දරුවගේ තාත්තා මම. ඒක පටිසෝතගාමී වෙනස් කරගන්න. වෙනස් කළාට ඒක අංගවන්නේ නැහැ වචනවලින්. ඒවා ඒගොල්ලන්ට රිදෙනවා. සමාජයට ඒක ටිකක් ගැළපෙන්නේ නැහැ. නමුත් මේ සංකල්පේ මානසිකත්වයේ තුල හිඳගෙන සම්ප්‍රදාය වැඩ කරනවා. කෝපයක් නැහැ කියලා මම දන්නවා. මම කියන අඳුරෝ කෝපෙන් පැන් ටිකක් දෙන්නක. දැන් මම කෝපෙන් පැන් ටිකක් දෙන්න කියලා මම කියනකොට මම දන්නවා මේ එකක් නැහැ. අණු වල එකතුවක් තියෙනවා. ඒ අණු වල බැඳීම නිසා එන රූපයක් පවතිනවා. හැබැයි අණු වල ඉඩස පොඩ්ඩක් හරි ඈත් කරොත් වතුර එළියට ලීක් වෙනවා. තවත් ඈත් වුණාම මේක දුවිලි බවට පත් වෙනවා. අණු ලං වෙලා තියෙන තාක්කල් පමණයි මේක පවතින්නේ. ඒ අණු වල භ්‍රමණ වේගයේ ටිකක් හරි වෙනස් වුණත් මේක වෙනස් වෙනවා. මේක වෙනස් වෙනවා. නමුත් අපි එහෙම කියන්නේ වෙනස් වෙමින් පවතින අණු වල එකතුවක් සුදු වර්ණයෙන් පවතිනවා ඒකෙන් වතුර ගේන්න කිව්වම හාඳුරු ටග්ගල පාත්‍රය ගත්තා මෙතන ඉන්නේ කොහොමද ටග්ගල බයි මොනවර වෙලා හැපුවොත් ඇඟට පැනලා හීරුවොත් උන්වන්සේ වතුර දෙන්නේ ඉස්සෙල්ලම බලන්නේ කෙටි මාර්ගේ මොකද්ද මේ රසිතින් එළියට යන කෙටිම මාර්ගේ මොකද්ද ඒක තමයි උන්වන්සේ බලන්නේ පෑන් දෙන්න අදහසක් ඉන්නේ හාඳුනේ අර පේන කෝපෙන් වතුර ටිකක් දෙන්න පේනවද එහෙම එකක් නැහැ පේන බව දැනෙනවා නම් පේන කෝපේ එහෙම දෙයි සම්මුතිය ඉන්න එපාය බණස් කෙඩියක් දෙන්න එහෙම කිව්වම තමයි සෝකෙසේ මනස අර අඬුවෙත් ඕම අරන් දෙනවා. පුද්ගලයේ සත්වයක් නැති මනුස්සයාට කෙලෙස් වලින් චේතනාවක් ආවා. දෝමනස සාගත දිට්ටි සම්ප්‍රයුක්ත සිතින් ලෝභයෙන් මේ නාම රූප නැති මේ කෑල්ල මට දෙන්න කිව්වම එයා කියන ඉස්සල්ලා මෙයා එළියට දාලා දොරවන්න කැම කන කට්ටිට මෙයාගෙන් බාධාවක් වෙන්න පුළුවන්. ඇයි ඒ සංකල්පයෙන්ද ගැලපෙන්නේ? බණස් කෙඩියක් දෙන්න. මොනවද දාලා අල හොඳයි දෙන්න. තව එකක් දෙන්න. සම්ප්‍රදාය අපි ඉන්නේ බුදුහාමුදුරු තෙමිටිය. අපි නිතරම උපාසක මාත්‍ය මාර්ගයේ වැඩෙනකොට අවබෝධයේ වැඩෙනකොට ඒ අවබෝධයෙන් ලෝකෙ බලන්නේ. ලෝකයේ තියෙන තත්ත්වයක් වෙන ඒකට අනුව මේක ඇඩ්ජස්ට් කරලායි බලන්නේ අපි. දැන් සයන්ටිස්ට්ලාට වෙලා තියෙන ප්‍රශ්නේ සයන්ටිස්ට්ලා මෙන් බලනවා. ඔබ බලනවා මාර්කෝනි කියලා කෙනෙක් හිටියා එයා බැලුවා පූසෙක් ඉන්නවා. දොර හැරලා තියන්න බෑ මේ එක ගැලපෙන. දොර වාලා උට ඉලක්ක දනවා යන්න. ඌ කාලයක් යනකොට පැටව දැම්මා. පැටව දැම්මම බැලුව පොඩි උන්ට යන්න ඕනේ. උට පොඩි ඉලක්ක දනවා. බලන්න එයා ඒ විද්‍යාත්මක විදිය දකින නිසා ගෙදර මිනිස්සුયા බලනවා මේ මිනිස්සුયા ලෝකෙටම පිළිගන්න සයන්ටිස්ට් කෙනෙක් හැමෝම සර් කියලා ගන්න කර මුගේ ඔළුවේ මොකවත් නැහනේ. අර ලොකු ඉලෙම පොඩි එකාට යන්න පුළුවන් නේ. මුට මේක තේරෙන්නේ නැහනේ. ඇයි එයා එක සයන්ටිස්ට් විදිහට පොඩි එකාගේ ප්‍රමාණ හරියට මැන්න ත්‍රිකෝණ විදිහට අදුවා මේක හරි මූට යන්න. ඒකට මෙයාට යන්න. තව පොඩි එකෙකුට උට තව එකක් අදනවා. අදාර ලොකු එකෙම ඔක්කොමට යන්න පුළුවන් නේ. ඒක එයාට තේරෙන්නේ නැහැ. අන්න ඒක තමයි හාර්ය මාර්ගය තුල තියෙන ශ්‍රේෂ්ඨත්වය. රහත් වෙච්ච කෙනා පුදුජන කෙනාට ගැළපෙන විදිහට ජීවත් වෙන සමාජේ. එයා කියන හාමුදුරුවෝ මේ බෙලිමල් වළඳනවද? බෙලිමල් කියලා එකක් නැහැ නේ. ආනුනේ තියෙන ඔක්කොම ලෝකෙම එකක් නේ. බෙලිමල් හොඳයි නේද සීතල ටිකක් දෙන්න. මම කියන්නේ ඒ මනසේක පූජා කරන උන්වහන්සේ දන්නව කතා නමුත් අරයට සාපේක්ෂව අර විදිහට බුදුහාමුදුරු තේම හිටියා බුදුහාමුදුරු දන්නවා මේ උන්වහන්සේගේ පාරමිතාවට අනිවාර්යම දානි හම්බෙනවා බුදුහරුවෙක් බඩගින්නේ තියන්න බෑ යවහල් වලින් හරි හම්බෙනවා නම් බුදුහාමුදුරු ආන ආනන්ද සීවල ඉන්නවද පිටිපස්සේ එහෙමයි ස්වාමිනා ආ එහෙනම් හොඳයි ඒ කියන්නේ දැන් සීවලි හාමුදුරුවන්ගේ පාරමිතාවෙන් තමයි බුදුහාමුදුරු දානි වළඳලා තියෙන්නේ සීවලි හාමුදුරුවෝ නොහිටෙන්න බුදුහාමුදුරුවන් දාන්නේ නැහැ එහෙම එකක් නෙමෙයි
සංසාරේ ගොඩාක් පින් කරපු කට්ටිය හිටියොත් ඒ පින අනිවාර්යෙන් පරිසම්දෙනේ. ඉතින් ඕගොල්ලෝ සංසාරේ වක් කරන්න, යහපත් වැඩ කරන්න, බඩගිනි හැට දෙන්න, වැඩිපුර හැඳුන් තියනවා නැති කට්ටියට දෙන්න, අවශ්‍ය දේ තියාගෙන ඉතුරු කට්ටියට පීට වෙන්න, යනකොට ගෙනියන්න බැරි නම් මැරෙනකොට අකමැත්තෙන් තියලා යනට වඩා කැමැත්තෙන් දුන්නාම මැරෙනකොට හරි සෑල්ලුයිනේ, උස්ම ටික නිකන් යනවා. අල්ලගෙන නැ, බැඳින්න. මෙන්න මේකයි ඒ කියන්නේ බුදුහාඳුරෝ. සීවලි දුන්නා. ඒ නිසා අනිවාර්යෙන් ලැබෙනවා. සමහර කට්ටිය ලැබෙන්නේ නැත්තේ දීලා නැහැ. එහෙනම් දැන් උනත් ඒක දෙන්න. ඒක කරන්න. ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ යහපත් කල්ක්‍රියාවල යෙදෙන්න. ඒ ඒක තමයි කියන්නේ. ඒ කියන්නේ එයා ශ්‍රේෂ්ඨ. එයා යමක් කරගෙන අවිල්ලා ඉන්නවා. එතන ඒක කියන්නේ බුදුහාඳුරෝ. සෝතාපන්න නැති නිසා කොච්චර ආගත්ත දෙයින් එම බැලුවත් ඒ බලන කෙනත් එක්කෙනෙක් තමයි කියලා තේරෙනවා. ඒ කියන්නේ ඒ කෙනා නැතුව බලන ක්‍රමය මේ තාම අහුවෙලා නැහැ. ඒක අහුවෙන්න නම් අර සම්මාදිට්ඨිය එන්න ඕනේ. සම්මාදිට්ඨිය හාවොත් විතරයි ඒක තේරෙන්නේ. මේක මොකද්ද? වැරදුනානේ. මේක මොකද්ද කියලා අහුවාම කෝපේ කියලා කියන්නේ නැහැ. ඇයි ඒ කියන්නේ නැත්තේ? දැන් මේක මොකද්ද කියලා කෙනෙක් කාන්නේ එයා ඒක හරියටම දන්නේ නැහනේ. ඇයි මං කෝපේ කියලා එයාට දුස්තියක් හදන්නේ? ස්වාමිනී මටත් ඒ ප්‍රශ්නේ තියෙනවා ඒක මොකද්ද කියලා. ඒ ප්‍රශ්න ආපහු එයාටම දෙනවා. මේ අවබෝධය තියෙන කෙනාටලු මම අහුවෙන්නේ නැත්තේ. අනිත් ඔක්කොමට මම අහුවෙනවා. වැදිලිද? දැන් මම මේ ලෝකෙට සංකල්පයක් මොනර එකක් ගන්නවනේ. සතර මා භූත නම් හැමතැනම තියෙන්නේ. ඒතර මම කියන්නේ කවුද? දැන් සතර මා භූතය ඉන්නවා කියලා විශ්වාස කරනනේ. එයා තුල ආය ආරයද නෝ. බලන්න එයා අදා ගන්න නැටි. ඊට පස්සේ තන ඔක්කොම සතර මා භූත ගනු දෙනුනේ. අර හාන්දුර මට බහිනකොට මට තරහා ගියේ. සතර මා භූත තමයි. ඔක්කොම සතර මා භූතනේ. දැන් අර හාන්දුර කියලා ගන්නකොට එතන සතර මා භූත හිටියද නැන්නේ? එතන පුද්ගලයෙක් ඉන්නවා නම් දෙන්න කෙනෙක් කියලා ගන්න කෙනෙක් ඉන්න එපා. ටග්ගල මේ සතර මා භූතයක් කෙනෙක් බවට පත් වෙනවා. මෙහෙම කරනකොට ඇදෙනවා එයා. ඇයි? සතර මා භූතයට සතර මා භූතය ගන්නා. සතර මා භූත ගන්නද? එහෙම ගත්තේ නැහැ. සතර මා භූතයක් නින්නේ පුද්ගලෙක් සත්වෙක් නැහනේ. එතකොට ආහම්බුයි මට බැන්නේ. ඒක වර්ධපතෙන් ඇයි ගන්න? ඇයි එතන සතර මා භූතය නැහනේ? එතන ආහම්බුනේ. එහෙනම් මෙතන තාම්බුරු තමයි ඉන්නේ. අර ගත්ත ක්‍රමේ වැරදි. ඒ ගන්නකොට තිබිච්ච අවබෝධයේ වැරදි. අවිද්‍යාව විද්‍යාව කියලා ඉතාලීට අපි. ඇත්තටම ඒක විද්‍යාව නෙමෙයි. චරිත හාමුදුරන්ට කෙනෙක් කතා කරනවා. ස්වාමිනිය ඔබ වහන්සේ ගොඩාක් ශ්‍රේෂ්ඨයි. හොඳට මූණ දිහා බලලා ඇවිල්ලා බලනවා. පිටිපස්සේ කවුරු ඉන්නේ? ඒක මටද කියන්නේ කියන එක පොඩි සැකයක් තියෙනවා. ඇවිල්ලා බලනවා පිටිව කවුරුත් නැවෙනවා. මට තමයි කියන්නේ. ඔව් කියන්න කියලා කිව්වා. එතකොටුල යාට තේරෙනවා මෙයාට පුද්ගලික සත්‍යයක් නැහැ කියලා. කියනකොට යාට සැකයක් කියන පිටිපස්සේ කවුරු ඉන්නවද දන්නේ නැහැ. එයාටද දන්නේ නැහැ මේ කියන්නේ. දැන් අපට කවුරු කියලා ස්වාමිනිය ඔබ වහන්සේගේ බණ ඇහුවා. ඒකනේ ආන්න ඕනේ. එත එකක් අප්ලෝඩ් වෙන එකත් ආන්නුනේ. එතන මාර මාන්නේ ඇති. අර ආවල් සූත්‍රය ඇහුවද? ආන්නෙපා ඒක මේ අනිවාර්යෙන් ආන්න. CD එකක් දෙන්න මට. ඒ කියන්නේ කවුද? සම්පූර්ණින් කෙනා ඉන්නවා. එයා කෙනෙක් ඉන්නවා. එයා තාම නිවන් දැකලා නැහැ. එයා නිවන් දැකලා නැහැ. ස්වාමිනිය ඔබ වහන්සේගේ බණ මොනවද දැන් ඇව්වේ? අර ඔබ වහන්සේ අර නාම රූප. එහෙම එක කිව්වද මං? ඔව් ඔබ වහන්සේ. මමත් පොඩක් කාලා බලන්න ගියා. එතකොට වෙනාම් දුන්නා මගේ බණක්ද? කවුද එතකොට දේශකයන් වහන්සේ? උන්වහන්සේ තමයි. උන්වහන්සේ තමයි. ඒ නාම රූප නැති කට්ටියගේ මානසිකත්වය අන්න ඒ විදිය. මේක පොඩි උපමාවක් කිව්වේ. ඒ කියන්නේ ඒක එයාගෙම කියලා එයාට විශ්වාස නැයි. සත්‍ය පුද්ගලිය නැත්නම් කොහොමද එයාට විශ්වාසයක් ඇදෙන්නේ? ඒකනේ ඕවා හැමතැනම නැහැ. හරියට මාන්න. හැමදාම ආන්න. මොනවත් ප්‍රශ්න තුන කියන්නකො පස්සමයි. ඕවා ඒ සාම කොට අපි දන්න එහෙනම් මෙතන කෙනෙක් ඉන්නවනේ. එතකොට ඒ කියන ඒ කෙනෙක් ඉන්නවා එතන. කියන කෙනෙක් ඉන්නවා. අපි ලෝකේදී ආ දකින්නකොට පුද්ගලයා ඉන්නවද නැද්ද කියන එක එතනම ඔප්පු වෙනවා. දැන් කෙනෙක් කියලා නම් ස්වාමිනී මේ සතරමා භූතේ නම් ඉන්නේ පුද්ගලයෙක් නැතුව කොහොමද දකින්නේ? දැන් පුද්ගලයෙක් නැතුව කොහොමද දකින්නේ කියන ප්‍රශ්නය අහන්නෙම එයාතුල පුද්ගලෙක් ඉන්න නිසානේ. පුද්ගලයෙක් නැත්නම් එයා ඒ ප්‍රශ්න අහනවද? දැන් එයාට ඒක කියලා දෙන්න පුළුවන්ද අපට? එයා පුද්ගලයෙක් නඩත්තු කරනවා නම් පුද්ගලයෙක් එක්ක නම් ආවේ එයාට කොහොමද පුද්ගලයෙක් නැතුව බලන එක කියලා දෙන්නේ?
රාත් වුණාම තමයි යට තේරෙන්නේ. එහෙම නැත්නම් සම්මාවක් ප්‍රත්‍යක්ෂ වුණාම එයා තුළ පුද්ගලයා 125ක් අයින් වෙනවා. අර 25ෙන් එයා දැනගන්නවා සම්පූර්ණයෙන් අයින් වෙන්නේ toy ක්‍රමයට. සම්පූර්ණයෙන් අයින් වෙන්නේ ඔය පොඩ්ඩක් හරි අයින් වෙන්න ඕනෙලු. ඒ සංකල්පේ මොකද්ද කියලා තේරෙන්න. එක පියවරක් හරි අයින් වුණ නැත්නම් යට සංකල්පේ තේරෙන්නේ නැහැ. යට ඒක තේරුම් කරන්න බෑ අපට. යට තේරෙන්නේ නැහැ. ඇයි අපි කියන දේ මොකද්ද කියන කඩ වැටෙන්නේ. යට වෙන විදිහට වැටෙන්නේ. මේක මොකද්ද කියලා කෙනෙක් ආන්නේ ආයක දන්නේ නැහැ. මම මේකට පිඟාන කියලා කියනවා. මේකට කියනවා මේ කයි දෝරුම කියලා කියනවා. මොනරි කටට එන්නේ නැති මේ ආල නැති වචනයක්. මොනරි කක් කියනවා. කයි දෝරුව. මේක කයිද? ඔව් ඔව් එහෙම තමයි ඒක. ඒ කාලේ වචනයක් කියලා ඕම එකක් කියනවා. එහෙම කිව්වම දැන් මේ මනුස්සර දැන් අපි මොනවාර සංකල්පයක් දුන්නානේ. දැන් එහෙම එකක් තියනද ලෝකේ? නැහැ. කෝප්පේ කියලා එකක් තියන ලෝකේ නැහැ. අපිට හිතෙන මොනාරි මේ සොරහතේ මොනාරි එකක් ගැට ගාලා වචනයක් කියනවා. කිව්වාම එයා ඒක පිළිගන්නවා. දැන් එහෙම පිළිගත්ත නිසා දැන් එහෙම එකක් දැන් තියෙනවනේ. දැන් කෝප්පේ කියලා එකක් තියෙනවා. කයිදෝරුව කියලා එකක් තියෙනවා. නේද? ස්තෝප්පෝ කියලා එකක් තියෙනවා. ඇයි එහෙම එකක් තියෙන්නේ? එහෙම එකක් අපි නිර්මාණය කරපු නිසා. මේක මොකද්ද කියලා අනකට අපි කියන ස්වාමීනි මේ ඒ ප්‍රශ්නේ මටත් තියෙනවා. ඒක මොකද්ද කියන ප්‍රශ්නේ මටත් තියෙනවා. දැන් එහෙම එකක් නිර්මාණය වෙනවද? වෙන්න බෑ. ඇයි? එහෙම වෙන්න ඒකට අපි සංකල්පයක් දුන්නේ නැහැ. ඒ ඒ කියන පුද්ගලයා නැති කෙනා සංකල්ප දෙන්නේ නැහැ. වතුර බොන්නා මේකේ වතුර හිටිනවා නේද? ටග් ගලේකින් වතුර ටික ගත්ත බිව ගියා. වතුර හිටිනවා ඒකේ. ඒ ඇලෙන්නේ. ඒ ඇලෙන තිසෙ ඒක බිව ගියා. උන්වහන්සේට එන්න සංකල්පයක් නැහැ. ඇඟිල්ලම් තිබ්බා. මගුල් මුද්දකුත් තියෙනවා. ඇඟිල්ලෙ මුද්දකුත් තිබිලා. ඒකත්පත් එකින් ටග් ගල වළඳනවා. ඇයි? එහෙම සංකල්පයක් නැහැ. බිත්තර බෙදාගෙන යනවා. මේක මං වෙනවද? ඔව් ඔබ වහන්සේ වෙනවමයි තමයි. ආ එහෙනම් මට කැප නැහැ. මේක ඔබ වහන්සේ වෙනවමයි තමයි. එහෙනම් කැප නැහැ. අන්තිමයට යනවා 100 වෙනි කෙනාට. ස්වාමිනේ බිත්තර ඇයි? 99 නමක්ම බිත්තර ප්‍රතික්ෂේප කළා. ඔබ වහන්සිට මේක ඔබ වහන්සේ වෙනවම ආ එහෙනම් ඒක පැත්තකින් ඉඳලා ඉතුරු 99 දෙන්න කියලා 99 වළඳලා දානවා. ඇයි? එහෙම සංකල්පයක් නැහැ. ඒ අනිත් 99 මං වෙනුවෙන් නෙමෙයි නඩත්ති අනිත් අය වෙනුවෙන්. මේක මං වෙන ඒක කැප නැ ඒක අයින් කරන්න 99 දෙන්න කියලා 99ම වළඳලා දානවා. බලන්න ඒක අනිත් කට්ටිය තේරුන්නේ නැහැ. තමන් වෙනුවෙන් නම් තැඹුවේ ඒක කැප නැ. දැන් අනිත් අය වෙනුවෙන් නරව තම්බල තින මේක විතරනේ මං. ඒක විතරක් අයින් කරනවා. ඇවතට අවුලා නැහැ යා. මෙන්න මේක තමයි පුද්ගලයා නැති කෙනාගේ අවබෝධය. මේ උපමා කිව්වේ එන්ද එම බිත්තර 99ක් වළඳන් දෙපා ඔබ වහන්සේට අජීර්ණ වෙලා ඊට පස්සේ බේත් කරලා ඉවරයක් නැහැ. මේ ඒ අවබෝධයේ ඒ විදිය එකක්. උන්වහන්සේලා ලෝකයේ දකින්න ක්‍රමවේදය වෙනස්. පුද්ගලයා නැති නිසා උන්වහන්සේලාට වැටෙන ක්‍රමයේ වෙනස්. ඒක 125ක් හරි නැති වුණොත් තමයි ඒක තේරෙන්නේ. මොකද්ද මේ කියන්නේ කියන එක. නැත්තම් තේරෙන්නේ නැහැ. සතර මා භූත කියලා මේ ලෝකේ ඉන්න හැම බෞද්ධයෙක්ම දන්නවනේ. පුද්ගලයා සත්‍යෙ නැහැ කියලා. එහෙනම් මොකටද දැන් උදේ පාන්දර 8 වෙනකොට ෆුට්බෝල් එකේ ලම්බ කරන්න යන්නේ? දරුවා වැටෙනකොට උත්සාහගෙන කරේ තියන්නේ දුවන්නේ. භාර්යාවත් එක්ක කවුරුර සම්බන්ධයි සාම්පුර්සිතේ සම්බන්ධ මරන් දාන්නේ ඇයි දන්නේ? පුද්ගලයා සත්‍යෙ නැත්නම් ඇදෙන්නේ ඇයි? ඒ කියන්නේ ඒක ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ. දන්නවා. කතන්දරේ දන්න හාලා තියෙනවා. ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ. ප්‍රත්‍යක්ෂ වෙච්ච දෙනාක බලන් ඉන්නවා. එහට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ඇයි? එයාගේ මානසිකත්වය වෙනස්. එයා ආර්ය කෙනෙක්. මාර්ගේ වඩාගෙන යන්න පත්‍යක්ෂ වුණාම ඔබ වහන්සේ මට කියලා දෙයි. සාමිනි පුද්ගලෙක් නැත්තම් මෙන්න මේ වගේ මානසිකත්වයක් නේද තියෙන්නේ කියලා ඔබ වහන්සේ මට කියලා දෙයි. අදට මම කියලා දෙන්න. තෙරුවන් සරණයි. මම අද සාකච්ඡාව අපි නිමා කරනවා. තෙරුවන් සරණයි.